ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. විරාමයට පෙර මම මතක් කර අදවස අපි කතා කරන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕනේ මොන වගේ යුතුයකම්ද කියන කරුණු කාරණා සම්බන්ධයෙන් කියලා. ඇත්තටම මේ දෙමාපිය වුණාම මොනවද දරුවන්ට කියලා දෙන්න ඕනේ කියන එක ඔබ සමානට හිතනවා ඇතිනේ. සහ දරුවෝ හිතන සමානට අපි අම්මලා තාත්තලා කියන දේම අහන්න ඕනේද? මේ ප්‍රශ්නෙත් එක තමයි මම හිතන්නේ මේ හැමදේම රඳා පවතින්නේ. අපි අද දවසේදී මේ දේවල් පිළිබඳ කතා බහ කරන්න සූදානම්. මම හිතන්නේ අද මේ මාතෘකාව දරුවන්ටත් දෙමාපියන්ටත් ඉතාමත් වැදගත් සහ ප්‍රයෝජනවත් වෙයි. මොකද එක ගෙදරක ඉන්නකොට අපි අම්මලා තාත්තලාත් එක්ක ඉන්නකොට අම්මලාත් දරුවොත් එක්ක ඉන්නකොට කොයිතරම්නම් මේ කතා බහ වැදගත් වෙද කියලා ඔබට කතා බහ අතරතුරදී තේරෙයි. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ දේවල් පිළිබඳ කතා බහ කරන්න එකතු වෙන ආචාර්ය සරත් බුද්ධදාස මහත්මයා. ආයිබෝවන් සුබදා. ආයිබෝවන් කවි සරත් මහත්මයා මම අර කතාවේ මුලදීම කිව්වා එක ගෙදර ජීවත් වෙද්දී තමයි මේක ගොඩක් දුරට බලපාන්නේ කියලා. ඒ නිසා අපි පවුල කියන තැනින් කතා බහ ආරම්භ කරමු. මේ මොකක්ද ඇත්තටම පවුලක් කියලා කියන්නේ? ඇත්තටම කවි පවුලක් කියලා කියන්නේ අපේ සරල සාමාන්‍ය වශයෙන් ගත්තාම අම්මයි තාත්තයි දරුවෝයි. ඒ තමයි පවුල. අපි මේක කුටුම්බයක් කියලා කියන්නේ මේ ආර්ථික විද්‍යාවේ කතා කරන කුටුම්බයක් කියලා කියනවා මේ පවුලට අම්මයි තාත්තයි දරුවයි. හැබැයි දැන් මේකේ තියෙන එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි කියලා. ඒ කියන්නේ දිගු පවුල කියලා. ඒ කියන්නේ ඒ පවුලත් එක්ක ආච්චි සීයා අනන්ද මාමා වගේ ළමයි ළඟ ඥාතීන් එක ගෙයක් යට වසනවා නම් අන්න එය එතෙන් අපිට කියන්න පුළුවන් පවුලක් කියලා. ඒක තමයි අපි ඉතමත් කෙටියෙන් පවුලක් කියලා හඳුන්වන්නේ. හොඳයි. දැන් අද අපේ මාතෘකාවේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ දරුවන්ට තමයි කියන්නේ අම්මලා තාත්තලාට මේ විදිහට සලකන්න ඕනේ, අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන් කියලා දරුවන්ට අපි උගනනවා. අපි කවදාවත් අම්මලාට තාත්තලාට කියන්නේ දරුවන්ට මෙහෙම කරන්න කියලා. මොකද අත්දැකීම් බහුල පිරිසක් කියලා තමයි සමාජය විසින් හඳුන්වන්නේ. අද මාතෘකාව වෙන්නේ අම්මලා තාත්තලා කොහොමද දරුවන්ව බලා ගන්න ඕනේ කියන එක. අපි ඒ පිළිබඳව කතා කරමු. ඔව් මම හිතන්නේ කවි දැන් උතන මේ වැදගත් වෙන්නේ අය මේ මාතෘකාව මේ ඔබ තෝරාගත්ත අද දවසේ මේ රටේ තියෙන තත්ත්වයක් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. අපි සාමාන්‍ය මේ සංඛ්‍යාලේඛන කිහිපයකට ගියොත් එහෙම කවි කියන්න පුළුවන් 2022 වර්ෂයේ සියදිවි නසා ගැනීම 15යි. 15 කියන්නේ ලක්ෂයෙන් 15 දෙනෙක්. ලක්ෂයෙන් 15. එතකොට අපරාධවලට ඇරස් කරලා තියෙනවා 30,000ක්. 30,000ක්. ඒකම මේ ඩ්‍රග්ස් වලට 70,000ක්. ඇරස් කරලා තියෙනවා 2022 වර්ෂයේ. ඒකම දකින්නවා සමාජයේ දරුවන් ඉපදුණු ගමන් දාලා යනවා. දරුවන් එක්ක වැවට පයින්නවා නැත්තම් එල්ලිලා මැරෙනවා. ඒකම දරුවන් කලලය ගඟට දාලා යනවා. නැත්තම් ළමයි කෝච්චියේ දාලා යනවා. මේ වගේ ගත්තාම මේ සෑම කෙනෙකුටම දෙමාපියෙක් ඉන්නෝනේ. මේ අපරාධ හෝ ඩ්‍රග්ස් ആയി එහෙම නැත්තම් සුයිසයිඩ් කරපු අයට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. මේ දාලා යන දරුවන්ටත් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතන පේනවා අද දවසේ මේ ස්වරූපේ ගත්තාම දෙමව්පියන්ගේ වගකීම් හරියට ඉෂ්ට වුණාද කියන ගැටලුව එක්තරා දුරට කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්තටම මොකද දෙමව්පියන්ගේ තියෙන මේ වගකීම දරුවන් වෙනුවෙන්? දැන් දරුවෝ කියන්නේ හදා වඩා ගන්න ඕන කොටසක් නේ. ඉතින් සමාජලාට හිතෙනවා හදනවා විතරද වඩන්නේ නැද්ද කියලා. මේ වැඩවීම සෑදීම පමණද නිර්මාණ කිරීම පමණද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම බලන් ගියාම දෙමව්පියන්ගේ වගකීම තමයි ඉතාමත්ම හොඳ පුරවැසියෙක් සමාජයට බිහි කිරීම. හොඳ පෞරුෂත්වයෙන් යුතු දුවෙක් නැත්තම් පුතෙක් නිර්මාණය කිරීම. ඒ එක්කම දැන් මේ දරුවා ඉපදුන දවසේ ඉඳන් ඇත්තටම දැන් බර්ත් සර්ටිෆිකේට් එකේ නම වැටෙනකොට නීතියානුකූලව අම්මා තාත්තා වෙනවනේ. හැබැයි ඊට පස්සේ දරුවා ඉපදෙන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ස්වභාවික නීති අනුව ධර්ම ස්වභාව ධර්ම නීති අනුව අම්මා තාත්තා දැන් දරුවා කුසේ පිළිසිඳගත් දවසේ ඉඳන් බලන්න ඕනේ.
කන්න දෙන්න ඕනේ බොන්න දෙන්න ඕනේ අඳින්න දෙන්න ඕනේ සෞඛ්‍ය ගැන බලන්න ඕනේ ආරක්ෂාව සපයන්න ඕනේ නරක ආශ්‍රයෙන් බේර ගන්න ඕනේ හොඳ පුරුදු කියලා දෙන්න ඕනේ හොඳ චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙන්න ඕනේ හොඳ සංස්කෘතියක් දරුවා තුළ ඇති කරන්න ඕනේ ඒකම හොඳ අමා ඉස්සලකම හොඳ පුරවැසියෙක් හොඳ චරිතයක් ඒ දරුවාගේ නිර්මාණය කර දීම ඒ දරුවා හොඳ ආත්ම ශක්තියෙන් යුක්ත ස්වාධීන දරුවෙක් බවට පත් කිරීම පටන් නෙවෙයි ඒ දරුවා විවාහ වුණාට පස්සේ ඒ වයහ වෙන පවුලත් සමග සිටීම ඒ එක්කම වැහවර පවුලනේ ඒ පවුල ෆැමිලි එකත් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකත් එක්ක ඉඳීම ඥාතීන් සමග සිටීම සමාජයේ සිටීම ඒකම විවාහ වුණාට පස්සේ තමාගේ භාර්යාව සමග කොහොම තමාගේ පුතා ජීවත් වෙන්න ඕනේ ඒකම තමාගේ දුව කොහොමද තමා විවාහ වෙන බෑනා නැත්තම් මේ පුතා සමග ජීවත් වෙන්න ඕනේ සමාජයේ කොහොමද පරිසරයට ඇලුම් කරන්න ඕනේ සතා සිව්පාවට කොහොමද ආදරය කරන්න ඕනේ තමාගේ සිත කොහොමද දමනය කරගන්න ඕනේ මේ ගාක් දේවල් දෙමව්පියන්ට කියලා දෙන්න තියෙනවා මේ දරුවා හදන්න ඕනේ හදලා වඩන්න ඕනේ නිර්මාණය කරන්න ඕනේ ඉතින් මේ සෑම එකක්ම මේ දෙමව්පියන්ගේ වගකීම හැබැයි මේ දෙමව්පියන්ගේ වගකීම කවි මේ දේශපාලඥයාටවත් පාසලේ ගුරුවරයාටවත් සමාජයටවත් එහෙම නැත්නම් මේ මේ අල්ලපු ගෙදර ඥාතීන්ටවත් බාර දෙන්න බෑ හේතුව තමාගේ දරුවා නිර්මාණය කර ගැනීම තමාගේ දෙමව්පියන්ගේ යුතුකමක් දෙමව්පියන්ගේ යුතුකමක් දැන් අපි කතා කරන්න වැඩි හරයක් කවි මේ අද අපි ගියාම දැන් මම විවිධ ආයතනවලට යනවා විවිධ සමාජයේ විවිධත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ මේ પરම්පරාව හොඳ නැහැ මේ પરම්පරාවේ මොකක් හරි ගැටලුවක් තියෙනවා මේ પરම්පරාව හරිම අප්සෙට් වයස හරි නැහැ මේ වයස හොඳ නැහැ මේ වයස හොඳ නැහැ හැදෙන්න දන්නේ නැහැ කොහොම වුණා දන්නේ නැහැ අපි දරුවෙද්දි කියලා හිතාගන්නත් බෑ එහෙමම කීකේ හරියන්නේ නැහැ මේක ඇත්තම මුල තියෙන්නේ මං හිතන්නේ දෙමව්පියන්ගේ ඒ ගැන කතා කළ යුතුයි මං හිතන්නේ අපේ කතාව සාරාංශයක් විදිහට ඔක්කොම ටික කිව්වා දැන් මේක තමයි අපිට කඩකඩ කතා කරන්න තියෙන්නේ මම මුලින්ම දැනගන්න කැමති දැන් ගොඩක් වෙලට අද කාලේ අම්මලා තාත්තලාට වෙලාවක් නැහැ දරුවොත් එක්ක පාසල් යනවා ඊට පස්සේ පාසලෙන් පස්සේ තමට දරුවෝ ලේකේ ආයකක ඉන්නවා ඊට පස්සේ හවසට එනකොට තමට අම්මා ගෙදර එනකොට තමට දරුවෝ මේ ඒ වෙලට කාලා බීලා නිදි මේ වගේ ප්‍රශ්නත් එක්ක ගොඩක් වෙලාවට පවුලත් එක්ක ඇසුරුකම නැහැ සතියේ දවසක් සමහර වෙලාවට වෙන්න පුළුවන් හරියට කට්ටිය එකතුලා කතා බහ කරන්න. මේක කොයිතරම් දුරට දරුවෙක්ට බලපානවද? ඇත්තටම මෙහෙමයි. කවි මේ දෙමව්පියෝ දරුවන්ට සෙනෙහස දෙන්න එපා. සෙනෙහස සහ ආදරය දෙන්න ඕනේ. දැන් මේකයි. දැන් සෙනෙහස සහ ආදරය දෙනකොට දරුවාගේ ස්වභාවයෙන්ම අපි මනෝවිද්‍යානුකූලව ගත්තත් සාමාන්‍යයෙන් තේරුම් ගන්න ආකාරයක් තමයි අපි සත්ව ලෝකේ බලන්න දරුවෙක් ඉපදුනාට පස්සේ සත්වයකට හරි ඒ ඒ ඒ සත්වයා දරුවා බලා ගන්න ආකාරය කුරුල්ලෙක් වුණත් කූඩුවක් හදලා කූඩුව බබා මේ විතර දාන්න ඉස්සලා කූඩුව හදනවනේ නේද ඊට පස්සේ විතර දාලා රැකලා එයාට කවලා පොවලා එක තැනකින් ස්වාධීන කරලා යවනවා එතකන් මේ දරුවව රැක බලා ගන්නවා මේ දරුවත් එක්ක ඉන්නවා දරුවට උණුසුම දෙනවා එතකොට මේ දරුවන් නිරන්තරයෙන්ම මේ සමාජයට හුරුවන්නේ දෙමව්පියන්ගේ ලැබෙන ආශ්‍රය ආදරය කාලය ගතවීම ඒ ඇත්ත එක සිටීම ඒ අයගේ අපි කියන සයිකොලොජිකල් ෆීඩ් කියලා ඒ කියන්නේ මානසික ආහාර ලැබෙන්න ඕනේ දෙමව්පියන්ගේ මානසික ආහාරය කියන්නේ කවණ එකම නෙමෙයි ඔළුව අත ගන්න එක හොඳයි පුතේ දුවේ ඔයා හොඳ වැඩක් කරා ලස්සනයි හරි හොඳයි ඔයා කොච්චර හොඳ එක්කෙනෙක්ද මං හරි ආසයි ඔය අගේ කිරීම අනේම ආදරේ කරන්න ඕනේ ලං වෙනු මේ 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 ලං වීම මේ කාලය දෙමව්පියන් නොදවන්න වෙන්නේ දරුවා ස්වභාවයෙන්ම ඒ ආදරය හොයාගෙන නැව වෙන කොහෙන් හරි එකෝ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක නැත්තම් දිගු පවුල ඒක හොඳයි ආච්චි සීයාගෙන් සමග නැත්තම් නැද්දා මාමලා වැඩිහිටිය සමග ආශ්‍රය ගන්න. හැබැයි දැන් සාමාන්‍ය අපේ සමාජයේ දෙමව්පියෝ දරුවොත් එක්ක එහෙම ඉන්නේ නැහනේ. ඒක හොඳයිනේ. දැන් දරුවොත් එක්කම කසාද බැන්දට පස්සේ දරුවොත් එක්කම ජීවත් වෙන්න කිව්වොත් දරුවොත් එතන වෙන ගැටලු ප්‍රශ්න එනවනේ. එහෙම දෙමව්පියොත් ඉන්නවා. නමුත් මං කියන්නේ හුඟක් වෙලාවට දෙමව්පියෝ දරුවොත් එක්ක මේ කියන්නේ විවාහ වුණාට පස්සේ ඉන්නේ නැහැ. හරි. එතකොට දැන් විවාහයකට යනකොටත් මේ අර කාලය නොලැබුණු දරුවන්
වෙන්නේ දැඩි ආදරයක් බලාපොරොත්තු වෙනවා. දැඩි රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් කුඩා කාලේ ඉඳන් දරුවට මේක නොලැබෙනකොට ඒ දරුවා සමාජයෙන් මේක බලා ගන්න පුළුවන්. හොයාගෙන යන්න පුළුවන්. ඒතකොට හරිතැනම හොයවොත් හොඳයි. වැරදිතැනම හොයවොත් එහෙම දරුවා යම්කිසි ආකාරයක ගැටලු වලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන බවත් අපි දන්නවා මේ සමාජයේ. ඊට පස්සේ තමයි අම්මලා තාත්තලා බයින්නේ දරුවා අනවශ්‍ය දෙයකට පැටලුණා, අනවශ්‍ය වැඩ කරනවා මේ වයසේ කියලා. නමුත් ඇත්තම කාරණාව අර ගෙදරින් ලැබෙනුනේ සෙනෙහස ආදරේ රැකවරණේ නොලබුණොත් තමයි ගොඩක් වෙලාවට ඒ වගේ අපි කියන්නේ දරුවෝ පිට යනවා කියලා. එහෙම වෙන්න අවස්ථාව තියෙනවා. දැන් ඊට පස්සේ කෙනෙක්ට හිතන්න පුළුවන් අම්මලා තාත්තලා තමයි අද මේ වැඩසටහන බලන්නේ සරත් මහත්මයා. ගොඩක්ම දැන් ගෙදරින්ද. කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් දරුවොන්ට කැමති කැමති දේ අපි කරන්න දෙන්න ඕනද? සාමාන්‍යයෙන් මේ දරුවෙක්ට හරියට දෙයක් තේරෙන්නේ මොන වගේ වයසේ? දැන් ගොඩක් වෙලාවට කියනවා අම්මලා තාත්තලා කියන දේ අහන්න. පාසලේ විෂයක් තෝරගන්න ගියත් ගොඩක් වෙලාවට දරුවෙක් අහසනට බයයි. අම්මා කැමති වෙයිද දන්නේ නැහැ මම මේක. තාත්තා කැමති වෙයිද දන්නේ නැහැ මම මේක. මේක මම තෝරගත්තොත් ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් වෙයිද දන්නේ නැහැ කියන එක. සහ අම්මලා තාත්තලාත් කියන ඔයාට මේ තීරණ ගන්න පුළුවන් වයසක් නෙමෙයි කියන. මේක කොහොමද ඔබතුමා දකින්නේ? මේවයි කවි. ඇත්තටම මේක මේ අධ්‍යාපනයේ පිළිමදෝ වගේම අධ්‍යාපනයේට කොයි ආකාරයෙන් දරුවෙක් අනුගත කරන්න කියන ගැටලුව මෙතන තියෙන්නේ. දැන් මේ ගැන ඇත්තටම හුඟක් පර්යේෂණ කරලා තියෙනවා මේ බටහිර රටවල. ඒ අනුව තමයි මේ රටවල අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න හොවර්ඩ් ගාර්ට්න කියලා අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක්. ඔහු කියලා තියෙනවා බහුවිධ බුද්ධිය කියලා ඔහු කතා කරනවා. බුද්ධි මට්ටම් 7ක් 8ක් තියෙනවා පුද්ගලයෙක් කියලා. එකක් තමයි එයාට නැටුම් ගැවීම පිළිබඳව තියෙන බුද්ධිය. එයාගේ ශාරීරික බුද්ධිය, ඒකම එයාගේ ලිවීමේ කිවීමේ බුද්ධිය, ඒකම එයාගේ සමාජ සමග සිටීමේ බුද්ධිය, පරිසරය සම්බන්ධ බුද්ධිය, ඒකම විශ්ලේෂණාත්මක බුද්ධිය. මේ වගේ බුද්ධීන් බහුවිධ බුද්ධීන් අපේ තුළ තියෙන මේ දරුවන්ගෙන් ලබා බලා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් සමාජශීලී බුද්ධියක් තියෙන දරුවෙකුට බොහෝ වෙලාවට අලෙවිකරණයට යන්න පුළුවන්. විශ්ලේෂණාත්මක මනසක් තියෙන දරුවෙක් යන්න පුළුවන් පරිශ්‍රණාත්මක දෙයකට. ඒකම පරිසර හිතකාමී බුද්ධියක් තියෙන දරුවෙක් පරිසර ගැනට යන්න පුළුවන්. ඒක බොඩි කිනෙස්තටික් කියලා කියන එකට සමාය අපේ තම බොඩි එකේ නැත්නම් ශරීරයේ පිළිබඳ මෙහෙම ගැනීමේ බුද්ධිය තියෙන එකනේ නැටුම් ගැවුම් වගේ දේවල්ට යන්න පුළුවන්. ඒකම සංගීතයට තියෙන බුද්ධිය තියෙන දරුවෙ සංගීතයට යන්න පුළුවන්. මේ වගේ විවිධ අපේ වෘතියන් වලට මෙහෙවෙන්නේ දරුවෙන් මේ බහුවිධ බුද්ධිය අනුව. ඉතින් ඒක තේරුම් අරගෙන තමයි දරුවාගේ මේ තියෙන හැකියාව අවකාශය ඒකම මේ ටැලන්ට්ස්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හෙරිඩිටරි, ඒ කියන්නේ අපේ පරම්පරාවෙන් එන ඒවා මුසු කරලා ඒ අනුව දරුවා ඒ පාත් එකේ නැත්නම් ඒ මාර්ගයේ යවා ගැනීම. ඒක අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් මේක සාකච්ඡා කරලා ඒක සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයට ඔබ්බවලා තියෙනවා වෙන රටවල් වල. එතකොට දරුවා මේ වෙන්නේ දරුවාගේ අවශ්‍යතාවයේ පැෂන් එක, උවමනාව සහ හැකියාව සහ තිබෙන්නව බහුදි බුද්ධිය තිබෙන්නව විවිධ බුද්ධි මට්ටම් අනුව. ඕක දෙමාපියෝ දන්නේ නැහනේ. ඕක දන්නේ නැතුව දෙමාපියා මොකද්ද කියන අල්ලපු ගෙදර එක්කෙනා දොස්තර කෙනෙක්, දැන් ඔයා දොස්තර කෙනෙක් වෙන්න. අල්ලපු ගෙදර එක්කෙනා ලෝය කෙනෙක්, එහෙනම් ඔයා ලෝය කෙනෙක් වෙන්න. හරිද? අල්ලපු ගෙදර එක්කෙනා ඉංජිනේරුවෙක්, දැන් ඔයා ඉංජිනේරුවෙක් වෙන්න. හැබැයි එහෙම මේ හැකියාවක් දක්ෂතාවයක් අවකාශය මේ දරුවගේ නොතිබී නැටුම් වලට වෙන්න පුළුවන්. ඒ දරුවගේ දැන් සංගීතයට වෙන්න පුළුවන්, කලාවට වෙන්න පුළුවන්, පරිසරයේ වෙන්න පුළුවන්, විද්‍යාඥයෙක් නැත්තම් පර්යේෂකට වෙන්න පුළුවන්, ව්‍යවසායකයෙකුට වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එමේ ඉතිහාසය පර්යේෂණ කළා කියන මේ වින්ටර් බොටම් කියන මනෝවිද්‍යාඥයා, ඔහු ඇත්තෙන්ම සාකච්ඡා කරන්නේ දරුවන් හදා වැඩා ගැනීමේ ක්‍රම ගැන. 1906 මැක්ස් වෙබර් කියන මනෝවිද්‍යාඥයා, සමාජ විද්‍යාඥයා, ඔහු කිව්වා දරුවෙක්ගේ තිබෙනවා කියලා යම්කිසි ආකාරයක ජයගැනීමේ ආශාවක් එනැස් කියලා කියන්නේ. දැන් ඕක ඇත්තට මධ්‍යතන යුරෝපයේ මේ නිසා තමයි ධනවාදී කියන සංකල්පය ආවේ. කියන්නේ ධනෙ උපාදනය කිරීමට කොහොමද මනුස මෙහෙවෙන්නේ කියලා. ඉතින් මේ එනැස් කියන එක අපි දරුවන්ගෙත් තියෙනවා. දැන් මේක වඩවන්න ඕනේ, මේක වඩවන්න ඕනේ. එතකොට එයා ඉතාම හොඳ ධනෙ උපාදනය කරන, ධනෙ මෙහෙවන, සම්පත් භාවිතා කරන ව්‍යවසායකයෙක් බවට පත් වෙලා ජාතික නිෂ්පාදයට ඔහු හවුල්ලා රට දියුණු කරනවා. මේ තමයි ව්‍යවසායකත්වය. මේ ව්‍යවසායකත්වයේ ගුණ තියෙන දරුවෝ ලංකාවෙත් ඉන්නවා. නමුත් මේක මොට කරන දෙමව්පියන් මේක වෙන වෙනම වෙන පාත් වලට දාලා දරුවන්. ඉතින් මේ දෙමව්පියන්ගේ ගැටලුවක් තියෙනවා මෙතන. ඔවුන් දන්නේ නැහැ.
ඔව් උපදේශකවරු වෙනවා නොදන්න ශේෂ්ඨයෙකුට අන්තිමේ දරුවා එයා මෙහෙවලා දරුවා වෙනතකට යනකොට කියනවා අපි එක්කෙනා හැද ගිහිල්ලා දැන් ඒකට වග කියන්න උන සමාජයද නැත ඒ දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙනවා හොඳයි අපි වෙලාව බලන්න අන්තත් කතා බහට එකතු වෙමු හොඳයි අපි නැවතත් කතා බහට එකතු වෙමු දැන් එතකොට ගොඩක් වෙලාවට දරුව ගැන කතා කරනකොට අපි හැමතිස්සම කියන දෙයක් තමයි දරුවන්ව හරි තැනට ගන්න එක තමයි දෙමව්පියෝ කළ යුත්තේ කියන එක. අතර ඔබතුමා කිව්වාගේ සමහර වෙලාවට අම්මලා තාත්තලා දරුව වෙනුවෙන්ම කැප වෙලත් ඉන්න පිරිසක් ඉන්නවා. කාර්යබහුල පිරිස වගේම දරුව වෙනුවෙන්ම කැප කිරීම කරන අයත් ඉන්නවා. එතකොට ඔවුන් කියන තමයි කොච්චර කරත් මේ දරුව මේ විදිහට හැදෙන්නේ කියලා. අද වෙනකොට සමහර වෙලාවට අම්මලා පාසලට ගිහිල්ලා සමහර අම්මලා තාත්තලා ඉන්නවා පාසල ඉවර වෙනකම් මෙතන ඉන්න අය. හැබැයි වැරදි වැඩවලට යොමු වීමේ අවස්ථාව තියෙනවා ගොඩක් වෙලාවට අපි දකින අද මත්ද්‍රව්‍ය ඩ්‍රග්ස් ගැන කතා කරාම මේ පුංචි දරුවන් පවා පාසල් මට්ටමේ දරුවන් පවා මේවට යොමු වෙලා තියෙනවා. මේකට හේතුවක් වෙන්නේ මොකක්ද? පැහැදිලිම හේතුවක් වෙන්න පුළුවන් කවි මොකද අපි කියනවා දරුවා සමග සයිකොලොජිකල් බොන්ඩ් එකක්. ඒ කියන්නේ මනෝමය සම්බන්ධතාවයක් දරුවා දාගෙන හිටියොත් දරුවාගේ හැඟීම් දරුවන්ගේ උවමනාවන් දරුවන්ගේ අපේක්ෂාවන් දෙමව්පියන් ඉතාමත් හොඳින් දැනගන්න පුළුවන් ලං වෙලා ඉඳින්නේ. ඒතකොට දරුවා එයාගේ sannivedanaye තුලින් එයා sannivedanaye කරන එයාගේ අවශ්‍යතාවයන් උවමනාවන් මොනවද කියලා. ඒතකොට අම්මා තාත්තට ඒව දැනගෙන ඒ අනුව දරුවා මෙහෙවන්න පුළුවන්. නමුත් මේකයි වැඩි. දරුවා අපේ රටේ ඇත්තටම හදනකොට අපි හදන්නේ ස්වාධීන දරුවෙක්ද එහෙම නැත්නම් මේ ඩිපෙන්ඩන්ට් දරුවෙක්ද? ඒ කියන්නේ පරාදීන දරුවෙක්ද? දැන් එතන ගැටලුවක් තියෙනවා. දැන් දෙමව්පියෝ දරුවෝ හදනවා ඉතාමත්ම ආරක්ෂිත ආකාරයෙන්. කවනවා, පොවනවා, අන්දවනවා, ඔළුව පීරවනවා. හරිද? ඊට පස්සේ සපත්තු දාගන්නවා, මේස් දාගන්නවා, කරවුඩු තියාගන්නවා බෑග් එක. ඊට පස්සේ අරයි යනවා මොන්ටිසෝරි එකට. ඊට පස්සේ ප්‍රී ස්කූල් එකක් එහෙම නැත්නම් ස්කෝට් එකක් යනවා. ඒක ළමයි විශ්වවිද්යාලෙ ගියාට පස්සේ ගේට්ටුව ගාව අම්මා තාත්තා ගිහින් බලන් ඉන්නවා දරුව ගන්න. ඒකල්ලා ගෙදර දානවා ගෙදරට. ඒ දරුවට සමාජයේ පිළිබඳව කිසිම අත්දැකීමක්, හුරුවක්, දක්ෂතාවයක් අපි කියන සෝෂල් ස්කිල්ස් කියලා. ඒ කියන්නේ ගැටලුවක් කොහොමද මෙහෙව ගන්න. සමාජයෙන් එන විවිධාකාර විෂමාචාර වලින් කොහොමද බේරෙන්නේ. ඒ කිසිම දක්ෂතාවයක් මේ දරුවට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දරුවා ගේ ඇතුළේ තියාගෙන බන්දලා දෙනවා කාට හරි. එතකොට බන්දලා දෙනකොට මේ දරුවා ගිහිල්ලා බැඳන පස්සේ ජීවත් වෙන ක්‍රමය දන්නේ නැහැ. අන්තිමේ දෙමව්පියෝ ගිහිල්ලා අර ගෙදර පදිංචි වෙනවා ළමයා වෙනුවෙන් අර ගෙදර අරන් යන්න. අන්තිමේදී බැඳපු මහත්තයා නෝනට එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාගේ ස්වාධීන තත්ත්වය පිළිබඳ සමහර දෙමව්පියෝ ඉතාමත්ම අසාධාරණ විදියට දරුවන් ඉතාමත්ම ආරක්ෂිත ආකාරයෙන් නිර්මාණය කළා. ආරක්ෂිත ප්‍රොටෙක්ටඩ් දරුවෙක් දීලා ප්‍රොබ්ලම් චයිල්ඩ් කෙනෙක් දීලා සමහරලාට විවාහ කළාද දීලා විවාහෙත් ගිහිල්ලා එතන පළපදියම් වෙලා ලංකාවේ තරන්නේ සමහර පිටරට යවලත් එහෙත් පළපදියම් වෙලා ඒ දරුවන්ගේ පොකට් එකටත් ඉඳලා ඒ දරුවන්ගේ ජීවිතෙත් නැති කරලා සමහර ප්‍රශ්න ඇති කරලා එළියට එනවා. අර දරුවන්ට මොකද වෙන්නේ? ඉතින් මෙහෙම දෙමව්පියොත් ඉන්න මේ වැඩි හරියක් යමක් කියවපු නැති යමක් අධ්‍යාපන ගම්ම කියන්නේ මේ ක්වොලිෆයි වෙන්න කියලා යමක් කියවපු නැති සමාජ ආශ්‍රයක් ඒගොල්ලන්ටත් නැති බුද්ධි මට්ටමේ වැඩි දියුණු කරගත්තේ නැති දෙමව්පියන්ගෙන් තමයි මේක වැඩි හරියක් සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් සමාජයේ යථාර්ථය තේරුම් ගත්ත අවබෝධයක් තියෙන උගත් සමාජයෙන් යමක් ඉගෙන ගත්ත ඒක බුද්ධිමත් දෙමව්පියෝ කවදාවත් එහෙම කරන්නේ. එයා ඉතාමත් ස්වාධීන දරුවෙක් නිර්මාණය කරනවා. ඉතාමත් හොඳ දරුවෙක් සමාජයට දෙනවා. ඉතින් මේ විදියට ආරක්ෂිත දරුවෙක් නිර්මාණය කරලා ආරක්ෂිත ආකාරයෙන් ඒ දරුවා ඉස්සරහට යවන්න දුන්නොත් ඒ දරුවාගේ නිර්මාණශීලීත්වය නැති වෙනවා, ස්වාධීනත්වය නැති වෙනවා, අවදානම් දැරීමේ හැකියාව නැති වෙනවා, සැලසුම් කිරීම නැති වෙනවා, තීරණ ගැනීම නැති වෙනවා, එකට වැඩ කිරීම නැති වෙනවා. මේ සෑම එකක්ම අද ලෝකයේ අත්‍යවශ්‍ය ගුණාංග දක්ෂතාවයන්. ක්වොලිෆිකේෂන් දීලා මේ දිම්මලට වැඩන්නේ මෙමරයිස් කරලා ඉවරලා විභාගේ පාස් වුණු දරුවෙක් නෙමෙයි ඉස්සරහට උනේ. අපිට උනේ ජීවිතය ගැන උගත් ජීවිතය ගැන හරියට ගෙනියන්න පුළුවන් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් දරුවෙක් මේ සමාජයට දෙමව්පිය බිහි කරලා දීම තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි, සමාජ අත්දැකීම් ගැන කතා කරනකොට දැන් ගොඩක් වෙලාවට ආරක්ෂාව ගැන අපි කතා කරා. මේ ආරක්ෂාව දෙනකොට ඇත්තටම අම්මලා තාත්තලා
දරුවට තමන්ට උපරිම පුළුවන් ආකාරයේ ආරක්ෂාව දෙන්න. අපි කියන පරිස්සම් කරනවා කියලා. සමහර වෙලාවට අපි කියන ඕනම දෙයක් ඕනට ඩවන්නේ කියනනේ. දැන් මේ පරිස්සම් කිරීම, මේ ආදරය, මේ රැකවරණය එක්ක ගොඩක් ලාට දරුවව සමාජයට යවන්නේ නැහැ. හැම දෙයකම අම්මයි තාත්තයි ඉන්න පිටිපස්සෙන්. ඒක අපි වරදක් විදිහට දකින්නෙත් නැහැ. හැබැයි යම්කිසි දවසකේ දරුවට එතනට තනියෙන් යන්න උනාට පස්සේ ගොඩක් වෙලාවට තනියෙන් ඒ වැඩේ කරගන්න බෑ. සහ කිසිම සමාජ ආශ්‍රයක් නැති වුනහම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දෙමාපියොන්ට මොකක්ද කියන්න තියෙන්නේ මේ සමාජ ආශ්‍රය සහ අපි කියන දරුවන් අතරින්න කියනක නෙමෙයි මේකෙන් දෙන පණිවිඩේ. දරුවෙක්ට හරි වයසක් තියෙනවාද ඔවුන්ට මේ දේවල් දැන් තනියෙන් කරගන්න පුළුවන් කියලා ඔබතුමා එහෙම හිතන? එහෙම නැත්තම් අම්මල තාත්තලට මොකද කියන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් දරුවා හදා වඩා ගැනීමේ ක්‍රම හතරක් තියෙනවා කවි. එකක් තමයි දරුවා ගැන බලන්නෙම නැතුව අතෑලා දාන එක. සරි කෙලිම අතෑලා දාන ඕන දෙයක් ඔයා කරගන්න කියලා. තව එකක් තියෙනවා දරුවා අතෑරලා දාලා එයාට ඕන දෙයක් කරගැනීම බලාගෙන ඉඳලා ඒකෙන් සපෝට් එකක් දෙන ඕන දෙයක් කරගන්න කියලා. තව එකක් තියෙනවා දරුවාව මෙල්ල කරන්න යනවා. ඕන්ට වඩා මෙල්ල කරන්න ගිහිල්ලා අපි කියන කන්ෆර්මිටි බිහේවි කියනවා. කියලා කියන්නේ අම්මා තාත්තා පරම්පරාව ආපු විදිහට අතීතය ආපු විදිහටම ඔයා හැදෙන්න ඕන කියලා. දැන් උදාහරණයක් සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවා බන්දලා දීලා සමහරට මේ රටේ එන්නේ මේ වෙනතවල ගියාට පස්සේ අපි තුන් කැනඩාවට ඕස්ට්‍රේලියාවට නැත්තම් අපි තුන් පොල් කට්ටේ යවනවා මේ හිලක් හදලා දරුවා මේකෙන් ආවන්ට කියලා. ඒ තරමට මේ ආරක්ෂා කරන දෙමව්පියෝ ඉන්නවා. ඒ සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවා දිහා හොඳට නිරීක්ෂණය කරලා දරුවා කොහරද හැරෙන්නේ කොයි පැත්තට හැරෙන්නේ අවවාද දීලා හොඳින් ඉතාමත් හොඳින් අවවාද දීලා දරුවාව එක්තරා ආකාරයක සමාජයට සහ වෘත්තියට සහ ලෝකයට අපේක්ෂා කරන හැසිරීම දරුවාගෙන් රැගෙන ඒ දරුවා ඉතාමත්ම හොඳට කන්ට්‍රෝල් කරපු හැසිරීම කන්ට්‍රෝල් කරපු ස්වයන් පාලනයක් ඇති දරුවෙක් බිහි කරන්න එවැනි ආකාරනොත් මේ වෙන දෙමව්පිය අපිට දකින්න පුළුවන්. එහෙමයි ඉන්නවා. එහෙමයි ඉන්නවා. සමාජයේ ඉන්නවා. ඉතින් එහෙම දරුවෙක් කවදාවත් නොම කියන්නේ නැහැ. නමුත් අනිත් දරුවන් වලට අයට විවිධ ආකාර ගැටළු ප්‍රශ්න ඇති වෙලා ඔබ කිව්වාගේ කවි ඒ දරුවන්ට බැරි වෙනවා ස්වයන් පාලනය නැති වෙනවා. එයාට තමාගේ ජීවිතය කල්පනා කරන්න දක්ෂතාවය නැති වෙනවා. තනින් සමහර දරුවෝ තනින් පාරකවත් යන්න දන්නේ නැති. පාර පරිඳ දන්නේ නැහැ සමහර දරුවෝ. ඉතින් දෙමව්පියෝ ගිහිල්ලා ඒක මන් දන්නේ ඇයි දෙමව්පියෝ ඒක සමහර දෙමව්පියෝ ඒක තමයි ඕ ප්‍රොටෙක්ටඩ්. ගේ ඇතුලේ හදාගෙන හැමදේම කළා දීලා මේ ඊට ඇස්ස ඉතින් මේ දරුවට පාර පනින්නත් බෑ. දරුවට කෑමක් හදාගෙන කන්නත් බෑ. මගේ පිරිමිව ගෑනු ඕනේ එක්කෙනුට හරි. ඇඳුමක් අද ගන්නත් බෑ. සමහර ළමයි ඉන්නවා සාරිය ගන්න ගිහලා ෆෝන් කරනවා මේ සාරි කඩේ ඉඳන් අම්මට මේ සාරිය හොඳද කියලා ෆෝන් එකෙන් බැලලා අහනවා. බෑ බබා හම්බෙලා බබා හම්බුණාට පස්සේ අම්මා තාත්තගෙන් නැගෙන අම්මා මහත්තයා පැත්තක නැත්තම් නෝන පැත්තක ඒ දෙල්ල තමයි ළමයා හදන්නේ. ඊට පස්සේ බැන්දට පස්සේ ළමයට මේ ළමයිදුත් ඉන්නවා මෙන්න කියලා කිරි හදලා පොවනවා මෙන්න කව්වනෝ මොකද්ද මේ 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 මේක මේ මේක නොදැනුවත්භාවය සහ ඒ සමාජයේ ඉගෙනගෙන නොපැතිවීම සහ ඒ අය කරන්නා වූ දේ පිළිබඳ ඒ අයව තමාගෙන් ප්‍රශ්න නොකිරීම මෙවැනි හේතු නිසා මේ දරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ දරුවා අහිංසකයි. ඒ දරුවා හොඳයි. ඒ දරුවන්ට මේ මේ කවදාවත් බලින්න හොඳ නැහැ. මේ දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ මේක කොහොමද වෙන්නේ? ඇයි නොවෙන්නේ? මා කෙසේද මේ මේ දරුවන් නිර්මාණය කරගන්න ඕනේ කියලා. ඉතින් child rearing practices කියලා දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රම විදි දෙමව්පියන් දත යුතුයි. හොඳයි. ඉතින් අද දවසේ අපි කතා කරේ දෙමාපියන්ගෙන් දරුවන්ට මොන වගේ යුතුකම්ද වෙන්න ඕනේ කියන කාරණා ගැන සම්බන්ධයෙන්. ඇත්තටම මම හිතන්නේ ඔබ දැනුවත් වෙන්නේ නැති සමහර වෙලාවට අපි ආදරේ මේ දේ හොඳයි කියලා කරන දේ දරුවාගේ අනාගතයට සමහර වෙලාවට ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්. අපේ මේ අපි හිතනවා මේ කාලෙ දෙමික ගොඩක් හොඳයි මම මේක ආදරයට කරන්නේ කියලා. නමුත් ඒක ඉදිරියේදී තමයි ප්‍රශ්නයක් වෙන්නේ දරුවන්ට. ඉතින් සරත් මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද සැපිත එකතු වෙලා මේ දේවල් පිළිබඳ කතා කරලා. කතා කරන්න බොහෝමයක් දේවල් තියෙනවා, ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. නමුත් කාල වේලාව අවසන් නිසා ආයුබෝවන් කියලා සමුදනා. තව දවසක හම්බ වෙමේ බලාපොරොත්තු වෙමි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.